අර ලොකු ගාණක් දීලා ගත්ත නිසා ඒක අයින් කරන්න හිතෙන්නෙත් නැහැ, වෙන කෙනෙක්ට අඳින්න දෙන්න හිතෙන්නෙත් නැහැ. සමහර වෙලාවට ඔහේ අල්මාරියේ පුරවගෙන ඉන්නවා. මුරුදු ගාණකට කලින් තමයි දැම්මේ. හැබැයි දැන් ඊට පස්සේ ආයෙ කොහෙටවත් ඒක දැම්මේ නැහැ. මේ වගේ ගාණටත් හිටියන්නේ කෙට්ටුවට හිටියන්නේ කියලා. ඊළඟට සේල් දාපුවම ගන්න හිතෙනවා. මොකද ගාණත් අඩුයි සහ ඒක හරිම ලස්සනයි. ගෑනු අපිට තියෙන ප්‍රශ්න වලින් ලොකුම ප්‍රශ්නයක් තමයි මේ කොයි හරි යන්න ගියාම අල්මාරිය ඇරලා බැලුවම අඳින්න ඇඳුමක් නැහැ කියන එක. ඉතින් අපි කොච්චර ඇඳුම් ගත්තත් වැඩක් නැහැ. ගමනක් යන්න ගියාම හරිම අපිට ඇඳුමක් හොයාගන්න බැහැ අඳින්න. ඉතින් අද වීඩියෝ එකෙන් මම කතා කරන්නේ මොනවාද අපි මේ බොරුවට අල්මාරිය පුරවන් ඉන්නේ. තේරුමක් නැතුව අපි අල්මාරිය පුරවන් ඉන්න දේවල් ගැන. ඉතින් අපි මේ දේවල් අයින් කරන එකෙන් අපිට අත් වෙන වාසි මොනවාද? ඔයාට ඇඳුම් අඳින්න කාලය ඉතිරි කරගන්න පුළුවන්. ඒ වගේම හැමදාම එකම ඇඳුම් දෙක තුන අඳින්න නැතුව හැංගිලා තියෙන ඇඳුනොත් අපිට අඳින්න පුළුවන්. සහ ඔයාගේ සල්ලි ඉතුරු වෙනවා. මොකද ඔයා ළඟ තියෙන හරියට මොනවාද කියලා ඔයා දන්නවා. වගේම ඇඳුම් අල්මාරිය ආරෙදි අපි බොරුවට වොරි වෙනවා. අයියෝ ඇඳුමක් නැහැ කියලා වොරි වෙන එක නවතිනවා. වගේම ඔයාගේ අල්මාරි ඔයාට හොඳ ඉඩක් හම්බෙනවා. ඉතින් ඔයාගේ වෝඩ්‍රෝබ් එක අස්කරන්න, ඒකේ තියෙන ඇඳුම් අයින් කරන්න ඕනේ කියලා වගේ හිතෙද්දි පොඩි කම්මැලි ගතියක් ඇති වෙන්න පුළුවන්. ඉතින් එහෙටම කරනවා, නැත්නම් ඉරිදට කරනවා, නිවාඩු තියෙන දවස්කට වගේ කරනවා වගේ ගොඩක් දේවල් හිතෙන්න පුළුවන්. ඉතින් අද තමයි හොඳම දවස කියලා මේක පටන් ගන්න තියෙන්නේ. ඔයාට පුළුවන් එකටම ඔයාගේ පොඩි සිම්පල් දෙයකින් පටන් ගන්න. දැන් ඔයාගේ වෝඩ්‍රෝබ් එකේ තියෙන දේවල් වලින් ඔයා දන්නවා ඔයා අනිවාර්යයෙන්ම මේක නම් අඳින්නේ නැහැ, කොහොමද මේක හිදයි, නැත්නම් මේක ඇඳහමාව කැතර පේන්නේ, හැරි මොකක් හරි හිතලා ඔයා අනිවාර්යෙන් අයින් කරන්න ඕනේ කියලා හිතන ඇඳුමක් තියෙනවානේ. ඉතින් ඔයාලට පුළුවන් ඒක අරගෙන එකටම පැත්තකින් තියන්න. ඉතින් ඊට පස්සේ අපිට පුළුවන් මේ ඔයා අයින් කරපු දේට තව තව දේවල් එකතු කරන්න. ඉතින් දැන් අපි බලමු ඔයාට ඔයාගේ වෝඩ්‍රෝබ් එකෙන් කොච්චරක් දේවල් අයින් කරන්න පුළුවන්ද කියලා. පළවෙනි දේ තමයි කෙට්ටුනහම අඳින්න ඕනේ කියලා හිතාගෙන ඉන්න ඇඳුම්. ඔයාගේ සයිස් එකට වඩා පොඩි ප්‍රමාණයේ ඇඳුම්. ඉතින් මෙන්න මේ ඇඳුම් ඔයාගේ ඇඳුම් අල්මාරියේ පැත්තක තියෙද්දි ඒක දකිද්දි ඔයාට ඔයා ගැන මොන වගේ හැඟීමක්ද ඇති වෙන්නේ? ගොඩක් දුරට ඔයාට කලකිරීමක් ඇති වෙන්න පුළුවන්. අයියෝ මම මේ කාලේ මේ වගේ ගාණටත් හිටියානේ, කෙට්ටුවට හිටියානේ කියලා. ඉතින් ඒ නිසා ඔයාට ඔයාගේ ශරීරයේ දැන් ඔයාගේ හැඩය සහ ප්‍රමාණය ගැන ඔයාට ආසාවක් ඇති වෙන්නේ නැහැ. ඔයා ළඟ තියෙන ඕන ඔයා ඇඳුම් අඳින්දි ඔයාට ඔයා ගැන ආස හිතන ඇඳුම්. ඔයා බර අඩු කරගන්න හිතාගෙන ඉන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඉස්සරහට ජිම් යන්න, එහෙම නැත්නම් ඩයට් කරලා බර අඩු කරගන්න ඕනේ. එතකොට මේ පොඩි සයිස් එකේ ඇඳුම් ඔයා ළඟ තියෙන්න ඕනේ කියලා ඔයා හිතනවා ඇති. මොකද එතකොට ආපහු අලුතෙන් ඇඳුම් ගන්න ඕනේ නැණි කියලා. ඉතින් ඔයා දැනගන්න ඕන කාරණයක් තමයි මේ කාලයත් එක්ක ඔයාගේ බර අඩු වැඩි වෙද්දි ඔයාගේ හෝමෝන්ස් වෙනස් වෙද්දි ඔයාගේ ශරීරයේ හැඩයත් වෙනස් වෙන්න පුළුවන්. එතකොට ඔයා මේ අරන් තියාගෙන ඉන්න ඇඳුම් ඔයාට හරියටම ෆිට වෙන්නේ නැති වෙන්න පුළුවන්. ඉතින් ඒක නිසා ඔයා මේ අඳින ඇඳුම් ඔයාට හරියටම ෆිට වෙනවද, ඒ වැඳහම ඔයාව ලස්සනට පේනවද කියන එක ගැනත් ඔයා හිතන්න ඕන. සහ මතක තියාගන්න ඕන වැදගත්ම කාරණයක් තමයි අපේ ශරීරයේ හැඩයෙන්, අපේ ඇඳුම්වල සයිස් එකෙන් අපි කවුද කියලා කියන්න බෑ. අපේ ශරීරයන් කාලයත් එක්ක වැඩෙනවා, අපේ ශරීරයත් ඒ වෙද්දි එතකොට වෙනස් වෙනවා. ඊළඟ කාරණය තමයි ඉරිච් ඇඳුම්, පැල්ලම් තියෙන ඇඳුම් සහ පාට ගියපු ඇඳුම්. ඉතින් මේ ඇඳුම් ඔයා ළඟ තියෙනවා නම් ඔයා දැනගන්න මැජික් එකක් වගේ ඒක ආපහු ඔයාට අඳින්න පුළුවන් තත්ත්වයට පත් වෙන්නෙත් නැහැ. සහ ඔයා මේ ඇඳුම් ඇඳ කියලා, මේ ඉරිච්ච පාට ගියපු සහ පැල්ලම් තියෙන ඇඳුම් ඇඳ කියලා ඔයාට ඔයා ගැන ෆීල් ගුඩ් වෙන්නෙත් නැහැ. ඉතින් ආයෝ ඔයා ඒව අඳින්නේ නැහැ. බොරුවට ඔයා අල්මාරියේ පුරවන් ඉන්න එකෙන් අල්මාරියේ ඉඩ ගන්න එක විතරයි වෙන්නේ. ඉතින් මම පෞද්ගලික අත්විඳපු දෙයක් තමයි ඔයා මේ ලස්සනට ඇඳුම් අඳිද්දි ඔයාට ඔයා ගැන ආස හිතෙනවා. ඒ වගේම බලන කෙනාට ඔයාව හරිම ප්ලෙසන්ට් විදිහට පේනවා. ඔව් ඔයාට තියෙනවා නම් පහසුමයි කියලා හිතන ඇඳුමක් අහක දාන්න බෑ වගේ කියලා හිතෙනවා නම් ඔයාට ඒක තියාගන්න පුළුවන්. නමුත් ඔයා මතක තියාගන්න ඕන කාරණයක් තමයි ඔයාට අප්ග්‍රේඩ් එකක් අවශ්‍ය බව. ඊළඟ කාරණය තමයි විනිවිද පේන, එහෙම නැත්නම් මේ ඉරිච් හෝල්ස් තියෙන අන්ඩර්වෙයර් අඳින එක. ඉතින් ඇත්තටම මේක ගැන මම කතා කරන්න අවශ්‍යත් නැහැ. ඔයාගේ උඩින් පේන ඇඳුම ලස්සනට පේන්න ඕන කියලා ඔයා හිතනවා නම් ඒකේ පළවෙනි පියවර පටන් ගන්න ඔයාගේ යටට ඇඳින ඇඳුම් වලින්, ඔයාගේ අන්ඩර්වෙයර්ස් වලින්. හොඳ ආත්ම විශ්වාසයක් තියෙන කාන්තාවක් විදිහට ඔයාට ඔයා ගැන හිතෙන්නේ නැහැ. ඔයා මේ යටට ඇඳින ඇඳුම් වල, අන්ඩර්වෙයර්ස් වල විනිවිද පේනවා නම්, හෝල්ස් තියෙනවා නම්, ඉරිලා වගේ තියෙනවා නම්. ඉතින් කොච්චර කම්ෆර්ටබල් වුණත්, කොච්චර සුව පහසු වුණත් වැඩක් නැහැ. ඔයා මේ විනිවිද පේන, එහෙම නැත්නම් ඉරීගෙන වගේ එන අන්ඩර්වෙයර්ස් අඳිනවා නම් ඒ වයින් කළා ඔයාට පුළුවන් අලුත් ෆ්‍රෙෂ් අන්ඩර්වෙයර්ස් ගන්න. මේ ලොකු ගාණක් දීලා ගන්න කියලා නෙමෙයි කියන්නේ. ඔයාට හොඳින් ෆිට වෙන, ඒ වැඳහම ඔයාව ෆීල් ගුඩ් වෙන හොඳ බ්‍රීදබල් ෆැබ්‍රික්ස් වලට යන්න. ඉතින් මේ කොටන් වගේ ඔයාට යන්න පුළුවන්. ඉතින් ඔයා මේ යටට අඳින ඇඳුම් ෆ්‍රෙෂ් ලස්සනට අඳිනවා නම් ඔයාට ඔයා ගැනම හොඳ හැඟීමක් තමයි ඇති කරන්නේ. ඔයා මෙහෙම නොකරපු කෙනෙක් නම් ඔයාට මේක ට්‍රයි කරලා බලන්න පුළුවන්. අනිවාර්යයෙන්ම ඔයාට ඔයා ගැන ෆීල් ගුඩ් වෙනවා.
ඊළඟ කාරණේ තමයි ඔය ඇඳුමක් කඳිද්දි ඔයාව ලස්සනට පේන්නේ නැති ඇඳුම්. ඉතින් ඔයා මොකක් හරි ඇඳුමක් කැඳහම ඔයාට හිතෙනවා නම් මේක නම් මට ඇත්තටම ගැලපෙන්නේ නැහැ ලස්සන නැහැ වගේ කියලා හිතෙනවා නම් හිත හිතින්නේ නැතුව ඉන්න එක අයින් කරන්න. සහ ඔයාගේ ඇඳුම් වල මොකක් හරි බෑඩ් මෙමරි එකක් ඔයාට තියෙනවා නම් ඇඳුමක් සම්බන්ධව ඔයාට මොකක් හරි අමිහිරි මතකයක් තියෙනවා නම් ඒවත් බොරුවට පුරවගෙන ඉන්න එපා. ඒක දිහා බැලලා තවත් දුක් වෙන එක නෙවෙන්නේ. ඉතින් ඒක නිසා ඔයාට පුළුවන් එන්නේ ඇඳුනුත් අයින් කරලා අයින් කරන්න වගේම ඔයාට හරියට ෆිට වෙන්නේ නැති ඇඳුනුත් ඔයාට අයින් කරන්න පුළුවන්. ඔය ඇඳුම් ගත්තට පස්සේ ඔයාට ඒකට ආසාවක් හිතෙන්නේ නැති ඇඳුම් තියෙනවා. ඉතින් ඔයාට පුළුවන් ඒවත් අයින් කරන්න. හැබැයි සමහර ඇඳුම් තියෙනවා අපිට ඒක අයින් කරන්න හිතෙන්නේ නැහැ. මොකද අපිට හරියම ගිල්ටි ෆීලින් එකක් ඇති වෙනවා. වරදකාරී හැඟීමක් අපි ගැන ඇති වෙනවා. මොකද අපි ඒක ලොකු ගාණක් දීලා තමයි ගත්තේ. දැන් අපි අඳින්නේ නැහැ ඒක අපිට අඳින්නත් බෑ. ඒක කොහිරයි එහෙම නැත්නම් ඒක ඇඳහම ලස්සනට පේන්නේ නැහැ කියලා වගේ හිතෙනවා. නමුත් අර ලොකු ගාණක් දීලා ගත්ත නිසා ඒක අයින් කරන්න හිතෙන්නේ නැහැ. වෙන කෙනෙක්ට අඳින්න දෙන්න හිතෙන්නේ නැහැ. සමහර වෙලාවට ඔහෙ අල්මාරියේ පුරවගෙන ඉන්නවා. ඉතින් මේ ඇඳුම් අයින් කරනවා එහෙම නැත්නම් කාට හරි දෙනවා කියලා හිතෙද්දිත් එපා වෙනවා. මොකද ලොකු ගාණක් දීලා ගත්ත නිසා. මම නම් කියන්නේ එහෙම ඇඳුම් තියෙනවා නම් අයින් කරන්න. මොකද ඔයා ඒකෙන් පාඩුමක් ඉගෙන ගන්නවා. ඊළඟ පාර ඔයා ඇඳුම් ගද්දි ඔයා ගන්න ඔයාට හරියටම ෆිට වෙන ඔයා ආස ඇඳුමක්. ඔයාට ඒක ඇඳහම ඔයාට ලස්සනයි කියලා හිතෙන ඇඳුම් විතරයි. ඔයාගේ වෝඩ්‍රෝබ් එකේ තියෙන ඕන ඔක්කොම හයි ක්වොලිටි එහෙම නැත්නම් ගොඩක් හොඳ ඇඳුම් විතරක් නෙමෙයි. හැබැයි එහෙමයි කියලා අපි ඇඳුම් ඇඳහම අපිව ෆීල් බෑඩ් වෙන ඇඳුම් අපි තියාගන්න ඕනෙත් නැහැ. ඊළඟ කාරණේ තමයි කැඩිච්ච ෂූස් සහ මේ ඔයා ගොඩක් කාලයක් දාලා දැන් අඳින්න බැරි තත්ත්වයට පත් වෙලා තියෙන ෂූස්. ඉතින් ඔයාගේ ෂූ කලෙක්ෂන් එක දිහා පොඩ්ඩක් හැරලා බැලුවහම ඔයාට බලා ගන්න පුළුවන් මේ කැඩිච්ච ෂූස් තියෙනවා. ඒ වගේම ගොඩක් කාලයක් පාවිච්චි කරලා දැන් අඳින්න බැරි තත්ත්වයට තමයි මේවා ඇවිල්ලා තියෙන්නේ. සහ සමහර ෂූස් තියෙනවා ඒවා දැම්මහම ඔයාගේ කකුල රිද්දෙනවා. එහෙම නැත්නම් ඔයාගේ කකුල කැපෙනවා. ඔයාට පුළුවන් මෙන්න මේ ෂූස් අයින් කරලා දාන්න. සහ ඔයා ආස නැති දැම්මම ඔයාගේ කකුල රිදෙන ඒවා. ඉතින් පොඩි වෙලාවක් අරන් බලලා අරන් මේ ෂූස් දාලා බලන්න මේවා දැම්මහම ඔයාට පහසුවක් තියෙනවද කියලා. ඉතින් ඔයත් සේල් දාපුවම ෂූස් ගන්න කෙනෙක්ද? මේක නම් ඇත්තටම මමත් ගිල්ටි. මොකද සමහර වෙලෙට සේල් දාපුවම ගන්න හිතෙනවා. මොකද ගානත් අඩුයි සහ ඒක හරිම ලස්සනයි. ඉතින් සයිස් එකකින් චුට්ටක් පොඩි වගේ කියලා හිතුණොත් අපි ඒක ගන්න පෙළඹෙනවා. මොකද සේල් කියන නම නිසා. ඉතින් අපි ඒක ඒ වෙලාවේ ආසාවට ගත්තට අපි ඒක ආයේ දාන්නේ නැහැ. මොකද එක්කෝ ඒක අපිට හිරයි. එහෙම නැත්නම් අර ඒ වෙලේ ආසාවට දැක්කට ඒක දාදී එක්කෝ අපේ කකුල කැපෙනවා. අර ටිකක් හිරට වගේ තියෙන නිසා හරියට ෆිට වෙන්නේ නැති නිසා. ඉතින් ඔයාල පුළුවන් මේක හරියට ගැලපෙන කෙනෙක්ට ඩොනේට් කරන්න. එහෙම නැත්නම් Facebook එකේ මේ දවස්වල දැන් ඔයා බැලුවොත් තියෙනවා ගොඩක් thrifting groups තියෙනවා. ඉතින් ඔයාල පුළුවන් මේක අඩු ගානකට විකුණන්න. ඉතින් ඔයා මතක තියාගන්න මේ අපේ අඩියේ චූටි චූටි බෝන්ස් තියෙන්නේ. ඉතින් ඔයා හරියට ෆිට වෙන්නේ නැති එහෙම නැත්නම් ඔයාගේ ෆීට් එක තුවාල කරන ෂූස් දැම්මොත් එහෙම ලොකු ඩැමේජ් එකක් වෙන්න පුළුවන්. අපි ඇත්තට මේක සුළුවට ගත්තට. ඊළඟ කාරණේ තමයි ඔයා තවදුරටත් ආස නැති ඇක්සසරිස්. ඉතින් ඔයාලඟ තියෙනවද මේ නෙක්ලස් එකක් එහෙම නැත්නම් ඉයරින් එකක්? ඔය අවුරුදු ගානකට කලින් තමයි දැම්මේ. හැබැයි දැන් ඊට පස්සේ ආයෙ කොහෙටවත් ඒක දැම්මේ නැති. ඉතින් මේක තියාගන්න කිසිම තේරුමක් නැහැ. බොරුවට දූවිලිත් පිරෙන ඔයාගේ වෝඩ්‍රෝබ් එකේ. ඒ වගේම ඉඩකුත් ගන්නවා. ඉතින් මේවා ඔක්කොම ඔයාට අයින් කරලා දාන්න පුළුවන්. ඔයා දාන්නේ නැති ඇක්සසරිස් අවුරුදු ගානකට කලින් දාපුවා මේ කැඩිච්ච ජුවලරිස් වගේ තියෙනවා නම් ඔයාට පුළුවන් මේ ඔක්කොම අයින් කරන්න. ඉතින් ඒවා තියාගින්න එක කිසිම තේරුමක් නැහැ. ඔයාට පාටියකට වගේ යන්න ඕනනොත් එහෙම ඔයා අනිවාර්යයෙන්ම අලුතින් තමයි ජුවලරිස් ගන්න. මොකද ඔයාට ඒ ජුවලරිස් දාන්න ඕනකම තිබුණා නම් එහෙම ඔයා මෙච්චර කාලයක් ඒක නොදා ඉන්නෙත් නෑ නේද? ඉතින් මම පොඩි රූල් එකක් පාවිච්චි කරනවා මේ අලුතින් ඇඳුමක් ගද්දි මේ 1 in 1 out කියන එක. ඒකෙන් කියවෙන්නේ මම අලුතින් ඇඳුමක් ගද්දි මගේ වෝඩ්‍රෝබ් එකේ තියෙන ඇඳුමක් මම අයින් කරනවා. මේ අලුතින්ම ගත්ත ඇඳුම් නෙමෙයි. අපේ වෝඩ්‍රෝබ් එකේ සමහර වෙලෙට තියෙනවානේ මේ අපි කාලයක් තිස්සේ අඳපු නැති ඇඳුම්. එහෙම නැත්නම් දැන් නම් මේක ඇඳ ඇති දැන් නම් මම මේක අඳින්නට ආස නැහැ කියලා හිතන ඇඳුමක් තියෙනවා නම් මම මේක අයින් කරනවා, ඩොනේට් කරනවා. ඉතින් මම ඔයාලට මේක ට්‍රයි කරන්න කියනවා නෙවෙයි. ඔයාලා කැමති නම් ඔයගොල්ලන්ට මේක ට්‍රයි කරන්න පුළුවන්. මේක කරන එකෙන් මට අත් වෙන වාසියක් තමයි මම අලුතින් ඇඳුම් ගන්න එක අඩු වෙනවා වගේම මගේ වෝඩ්‍රෝබ් එකේ ගොඩක් ලොකු ඉඩක් පිරෙන්නෙත් නැහැ. ඉතින් මේ හැම දෙයක්ම ඔයාලට එකම දවසේ අස් කරගන්න බැරි වෙයි. ඉතින් ඔයාලට පුළුවන් එක්කෝ මම මේ කතා කරපු පිළිවෙලට මේ දේවල් අස් කරන්න. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් ඇඳුම් වලට එක දවසක්, ඔයාගේ ඇක්සසරිස් වලට එක දවසක්, ඔයාගේ ෂූස් සහ අන්ඩර්වෙස් වලට එක දවසක් තියාගන්න. එතකොට ඔයාට පිළිවෙලකට ඔයාගේ වෝඩ්‍රෝබ් එක අස් කරගන්න පුළුවන්. ඉතින් වීඩියෝ එක ප්‍රයෝජනවත් වුණාද කියලා පල්ලෙහෙන් කමෙන්ට් කරන්න වගේම channel එක subscribe කරන්න කියලාත් මතක් කරනවා. අපි මේ වගේම කතා බහකින් ඊළඟ සතියේ හම්බෙමු.